සමගි ජනබලවේගය සංවිධාන කරන කළුතර දිස්ත්‍රික් විජයග්‍රාහී ජනපෞර ජනරැළිය මතුගම මහජන ක්‍රීඩාංගණයේදී අද පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සමගි ජනබලවේගය සමගේ ඝෝෂණකා පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාද මෙම රැලියට එක්ව සිටියා. මෙහිදී බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් සහ හිටපු මන්ත්‍රී අනිල් කුමාර් විජේසිංහයන් මහතුරුන්ද සමගි ජනබලවේගයට සහාය පළ කරමින් විපක්ෂ නායකවරයා සමග අත්වැල් බැඳගත්තා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක එක කබ්බෝ දාලා එක එක ලේන්නු දාලා අධිකරණය ළඟට යනවා. ජනාධිපති ධූරයට අවුරුදු 5ද 6ද මොකද කින්ද මන්ද කියලා අහන්න. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ ජනාධිපතිවරණය මග අරලා යන්න දෙන්නේ නැහැ. මොකද මේ ජනාධිපතිවරණය දිනන අපේක්ෂකයා ඉන්න වෙන කවුරුත් එක නෙමෙයි සමගි ජන බලවේගය එක්ක. ඒ තමයි නියත ජනපති සජිත් ප්‍රේමදාස කියන එක අද තහවුරු වෙලා ඉවරයි. අද වික්‍රමසිංහල අනුර කුමාර දිසානායකල රාජපක්ෂල එක කඳවුරකට ගිහිල්ලා සජිත්ව පැරද්දීම සඳහා සාමූහික ගිවිසුමකට එළඹිලා තියෙනවා. ජනතා විමුක්තිවර විශේෂයෙන් මේකට නායකත්වයේ දීලා උද්ඝෝෂණ කරන්නේ රනිල්ගේ ජනතා විමුක්තිවරනේ එකඟතාවයක් මත. දැන් අපි දැක්කා කබ්බසන්තව මරලා ඒ උණ්ඩ ගහලා තිබුණා KPI කියලා. දැන් ඒ දවස්වල මරලා මොකක්ද කියලාද ගැව්වේ? DJV කියලා ගහලා තිබුණා. දේශ ප්‍රේමී ජන බන්ධනාගාරේ අවුරුදු ගණනාවක් වැලිකඩ ලැබපු ටිල්වින් සිල්වත් එක්ක ඉඳගෙන තමයි අද මේ රටේ බලය ඉල්ලන්නේ සහෝදරු. මේ කළුතර දිස්ත්‍රික්කයේ දිනන්නේ වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස කියන එක අද පෙන්නලා තියෙනවා.